සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපේ biker.lk එකතු වෙලා ඉන්න හැමෝටම. ඉතින් බයිකර්ස්ලා, ඒ කියන්නේ පදින ඕගොල්ලොන්ට නිරන්තරව බයික්ස් වල ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරනවා. ඉතින් අද අපේ segment එක කරා අපි උත්සාහ කරන්නේ ඕගොල්ලොන්ගේ මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. කියන්න සන්තෝෂයි දැන් වෙනකොට ඇත්තටම ගොඩක් දෙනෙක් අපි පෙර දැනුවත් කිරීම මත එවන ප්‍රශ්න විචාරාත්මකව එහෙම නැත්නම් පැහැදිලිව අපිට එවලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට අපිට පැහැදිලි උත්තරයක් ලබා දෙන්න පුළුවන්. ඒ ගැන කියන්න සන්තෝෂයි. ඒත් එක්කම දැන් වෙනකොට අපේ biker.lk එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න. ඒත් එක්කම bell icon එකක් click කරන්න. එතකොට අපේ අලුත් videos නිරන්තරව නරඹන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න පුළුවන්. රැඳිලා ඉන්න අපි බලමු මොනවද ප්‍රශ්න අද තියෙන්නේ කියලා. කවිෂාන් කල්හාරහනවා මම බයික් එක නතර කරන හැම වෙලාවෙම බයික් එක ඕෆ් කරන්න එන්ජින් කිලර් ස්විච් එකේ. ඒක හොඳ නැද්ද? එහෙම කළා කියලා අවුලක් වෙන්නේ නැද්ද කියලා. මාෂාන් කල්හාර මෙහෙමයි ඔයාගේ කිල් ස්විච් එක කියන්නේ අපි ඒක ඇවිල්ලා සේෆ්ටි එකට තියෙන ස්විච් එකක්. ඒ කියන්නේ ඉමර්ජෙන්සි. ඒ කියන්නේ හදිස්සියකදී අපි බයික් එක නවත්තන්න තමයි කිල් ස්විච් එක තියෙන්නේ. මුගක් අය පුරුදු වෙලා තියෙනවා මේ ස්විච් එකෙන් ඕෆ් කරන්න. ඒක කරා කියලා ලොකු ගැටලුවක් නැහැ. එකම දේ තියෙන්නේ ඔයාගේ බයික් එක ඔන්ලයින් බයික් යන හුඟක් වෙලාට අලුත් බයික්ස් වල තමයි මේ කියලා ස්විච් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ බයික්ස් හුඟක් ඔන්ලයින් ෆීච් එකත් එක්ක එන්නේ. ඉතින් අපි මේකෙන් එන්ජින් එක ඕෆ් කරොත් මතක ඇතුව ස්විච් එකෙන් ඕෆ් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ බැටරිය වීක් වෙන්න පුළුවන්. මොකද ලයිට් එකට අනවශ්‍ය බැටරි කරන්ට් එකක් පාවිච්චි වෙන නිසා. දමිත් ලක්රුවන් අහනවා මට තියෙන්නේ F-Z V2 එකක්. පල්ලම් වල මීටර් 50ක් වගේ යද්දී ක්ලච් එක අල්ලගෙන න්ියුට්‍රල් එකේ ගියාට කමක් නැද්ද තෙල් ඉතුරු කරගන්න? බැටරි බහපු වෙලාවට බයික් එක තල්ලු කරලා පල්ලම් වල දාලා ස්ටාර්ට් කළාට කමක් නැද්ද කියලා. දමිත් මෙහෙමයි හරි තියරි කැවිලා පල්ලමක් යනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ගියර් එකේ යන්න ඕනේ. ඒක සේෆ්ටි ඉෂුව එකක්. ඇත්තටම ක්ලච් එක අල්ලලා අපි යනවා කියන්නේ බයික් එක ෆ්‍රී වෙනවා. එහෙම නැත්නම් න්ියුට්‍රල් එක යනවා කියන්නේ ගොඩක් ෆ්‍රී වෙනවා. ඒකෙදි අපිට බ්‍රේක් කළා හදිස්සි අවශ්‍යතාවයකදී. ඒ කියන්නේ පල්ලමේ යන වෙලාවේ වාහනයක් ඇවිල්ලා එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් පාරට ආවොත් ඔයාට බයික් එක නවත්ත ගන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. මොකද එන්ජින් බ්‍රේකින් නැහැ ඒ වෙලාවේදී. එන්ජින් බ්‍රේකින් එක තිබුණොත් තමයි ලේසි. එහෙම කරා කියලා ලොකු ගැටලුවක් නැහැ. හැබැයි සේෆ්ටි පැත්තේ ඉෂුව එකක් තියෙනවා. ඒත් එක්කම දැන් ඔයා අහලා තිබ්බ තව බයික් එකේ බැටරි බැස්ස වෙලාවට තල්ලු කරලා ස්ටාර්ට් කරලා කමන්න නැද්ද කියන එක. ඒකට කියන්න තියෙන්නේ ඒ බොහොම හදිසි අවස්ථාවකදී ඔයාට ගමනක් ගිහිල්ලා ආයෙ එන්න බැරි කමක් තියෙනවනම් ඒ වගේ වෙලාවෙදි කරාට කමක් නැහැ. නමුත් ඔයාගේ බැටරි එක වීක් වෙලා තිබිලා ඔයා තල්ලු කරලා ස්ටාර්ට් කරොත් බයික් එකේ රෙක්ටිෆයර් කියලා යුනිට් එකක් තියෙනවා. ඒකෙන් තමයි බැටරි එක චාර්ජ් කරලා දෙන්නේ. අනවශ්‍ය විදිහට බැටරිය වීක් වෙලා තිබුණොත් ඒ රෙක්ටිෆයර් කියන යුනිට් එකක් ඩැමේජ් වෙනවා. ඒ හා සමාන කරන්ට් අංශය තියෙන යුනිට්ස් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ ගැන පොඩි අවධානමක් යොමු කරන්න. එහෙම නැත්නම් තල්ලු කරලා ස්ටාර්ට් කරා කියලා ලොකු ඉෂු එකක් නැහැ. පානදුරේ ජානක අහනවා පල්ස 180 බයික් එකේ එන්ජින් එක ස්ටාර්ට් එකේ තියද්දී න්ියුට්‍රල් කරන්න අමාරුයි. හැබැයි එන්ජින් එක ඕෆ් කළාම න්ියුට්‍රල් කරන්න ලේසි. සමහර වෙලාවට බයික් එකේ යන ගමන් ගිය දාද්දී ගියර් එක හිර වෙනවා නැත්තම් දෙදරනවා. ඒ ඇයි කියලා ජානක ඔයාගේ අනිවාර්යෙන්ම ක්ලච් ඇජස්ටර් එකේ තමයි ඉෂුව එක තියෙන්නේ. ඒ කියන්නේ බයික් එකේ ක්ලච් එක ගත්තාම ඒ ක්ලච් එක ඇජස්ට් කරන්න ඔයාගේ අතගාවම එන පොඩි රෝදයක් වගේ එකක්. ඒකෙන් ලිවර් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඔයා බලන්න ක්ලච් එක ගොඩක් ෆ්‍රී ප්ලේ කියලා කියන නිදාසේ ගමන් කරන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු වෙන්න පුළුවන්. ඒ මත ඔයාගේ බයික් එකේ ගියර්ස් ඒ කියන්නේ ක්ලච් එක ෆුල් ඇල්ලුවා කියලා බයික් එක යන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ අවශ්‍ය අවස්ථාවකදී ඔයා ගියර් එක න්ියුට්‍රල් කරන්න ගොඩක් අමාරුයි. ඒත් එක්කම ඔයා කියලා තිබුණා ඒක බයික් එක එන්ජින් එක ඕෆ් කරයින් පස්සේ න්ියුට්‍රල් කරන්න පුළුවන් කියලා. එතකොට එන්ජින් එක යන්න උත්සාහ කරන්න නැති හින්දා තමයි අපට ලේසියෙන් මේක කරගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඔයාගේ ක්ලච් කේබල් වල තදයක් තියෙනවා. දැන් මේ වගේ දේවල් ටික පොඩ්ඩක් චෙක් කරන්න අනිවාර්යයෙන්ම ක්ලච් එකේ ඇඩ්ජස්ට්මන්ට්ස් වල තමයි ඒක ඉෂුව එක තියෙන්නේ. නුවරින් සමල්ක උදාහරණවා යමහා SCX බයික් එක ෆුල් සර්විස් එකක් කරලා ඊළඟට නෝමල් සර්විස් එකක් කරන්න ඕනේ කොච්චර කාලයකට පස්සේද කියලා. කිලෝමීටර් ගාන බලන්න විදිහක් නැහැ. ඔඩෝමීටර් එක වැඩ කරන්නේ නැහැ. ඒක නිසායි ෆුල් සර්විස් කළේ.
සමහරක මෙහෙමයි ෆුල් සර්විස් එකක් කරලා අතරම ඒකේ ඉන්ටර්වල්ස් දෙකයි තියෙන්නේ එකෝ අවශ්‍ය කිලෝමීටර්ස් ප්‍රමාණය තියෙනවා එහෙම නැත්නම් කාල පරිච්ඡේදයක් තියෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයිල් එකක් එක්ස්පයර් වෙන්න පුළුවන් මාස 6ක් නැත්නම් අවුරුද්දක් වගේ ප්‍රමාණයක් ඇතුළත ඒ කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් එහෙම කිලෝමීටර් 3000ක් හෝ මාස 6ක් එහෙම නැත්නම් මාස 8 ඒ පාවිච්චි කරන ඔයිල් එක මත ඒක වෙනස් වෙනවා ඉතින් අපි ඒ විදිහට තමයි බලන්නේ ඉතින් එකම දේ තියෙන්නේ ඕඩෝමීටර් එකේ ඉෂු එකක් තියෙනවා නම් මට මේකට දෙන්න පුළුවන් විසඳුම පොඩක් අඩුයි එක්කෝ ඉතින් ඔයා ගිය රූට් එක Google එකෙන් බලලා බලන්න ඕනේ කොච්චර කිලෝමීටර්ස් ගියාද කියලා එහෙම නැත්නම් ඉතින් ඕඩෝමීටර් එක හදන එක තමයි හරිම දේ ඒක වැදගත් ඊට අමතරව දැන් ඔයා හිතනවා නම් ඔයා මේ කිලෝමීටර්ස් ප්‍රමාණය රීච් කරේ නැහැ කියලා හැබැයි ඒ කාල පරිච්ඡේදයේ ඒකුත් උන අනිවාර්යයෙන්ම සර්විස් එක කරන්න ඕනේ හිරුණහනවා චැසි කොටපු බයික් එකක් ගත්තම එන ප්‍රශ්න මොනවද? ඇක්සිඩන්ට් එකක් වුණොත් විතරද චෙක් කරන්න කියලා. හිරුණ මෙහෙමයි. චැසි කොටපු බයික් එකක් කියන්නේ එතන ලොකු වරදක් තියෙනවා. ඉතින් නීත්‍යානුකූල පැත්තෙන් ගත්තොත් එහෙම බයික් එකක් ගන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද සාමාන්‍ය නිෂ්පාදිතය විසින් චැසි නම්බර් එකක් ඉෂු කරලා තියෙද්දි අපි හේතුවක් නැතුව ඒක චැසි නම්බර් එක වෙනස් කරන්න අයිතියක් නැහැ. ඒක නීත්‍යානුකූල පැත්තෙන් කොහොමත් අයිතියක් නැහැ. ඉතින් එතනදී චැසි කොටපු බයිකයක් කියලා ඔයා හිතනවා දැන් ඇක්සිඩන්ට් එක වෙලා විදිහට විතරයි මේක චෙක් කරන්න කියලා. එහෙම වුණාට මේක හැම වෙලෙම වරදක් තියෙන නීති රාමුව ඇතුලේ වරදක් තියෙන බයිසිකලයක්. ඒ හින්දා හුඟක් වෙලාවට මේ දේවල් මිලදී ගැනීමෙන් වැළකීලා ඉන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද චැසි නම්බර් එක කොටන්න හේතුව වෙන යතුරුපැදියක පොතක් මේකට බට්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ ආදේශ කරන්න පුළුවන් ඒ හෝ එහෙම නැත්තම් මේ හොරකම් කරපු බයික් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ඔයා නොදන්න ලොකු පැත්තක් තියෙන්න පුළුවන්. එතකොට දැන් ඇත්තටම දැන් රජයේ රස පරීක්ෂකට දැම්මොත් එහෙම ඒකේ කිමිකල් එකක් තියෙනවා. දාපු ගමන් ඔයාගේ ඔරිජිනල් නම්බර්ස් ටික එනවා. එතකොට ඒකෙදී ඇති වෙන නීතිමය ප්‍රශ්න විශාල වෙන්න පුළුවන්. සාමාන්‍යක් වෙලාවට අපි නොදන්න විදිහේ ලොකු අපරාධයක් කරලා තියෙන්න පුළුවන් මේ බයික් එකේ. එතකොට ඒකේ වගකීමෙන් කොටසක් හෝ සම්පූර්ණයෙන් ඔයාටත් ලැබෙනවා. මහනුවරේ රෝයි අහනවා ෆ්‍රන්ට් බ්‍රේක්ස් කොච්චර වැදගත්ද හරියට ෆ්‍රන්ට් බ්‍රේක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. රෝයි මෙහෙමයි පාරේ පදින බයික් එකයි ට්‍රැක් එකේ පදින බයික් එකයි ගැන කතා කරොත් එහෙම ෆ්‍රන්ට් බ්‍රේක් කියන එක ඉස්සරහා බ්‍රේක් එක තමයි මෝටර් සයිකලේ වැදගත්ම කොටස. ඇත්තටම අපි 90%ක් ඉස්සරහා බ්‍රේක් එකකින් තමයි බයික් එක කන්ට්‍රෝල් කරන්නේ. පිටිපස්ස බ්‍රේක් එක 10%ක් තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ හුඟක් වෙලාවට ඔයා දැකලා ඇති වීඩියෝස් වල එහෙම බයික් එක බ්‍රේක් කරද්දී මෙහෙම ෆිෂ් ටේල් වෙනවා කියන එකනේ අපි පිටිපස්ස දඟලගෙන යනවා. අන්න ඒක කන්ට්‍රෝල් කරන්න තමයි අපි පස්ස බ්‍රේක් එක පාවිච්චි කරන්නේ. නමුත් කෙලින් පාරේ ගිහිල්ලා ඉස්සරහා බ්‍රේකින් තමයි 90%ක්ම වේගය අඩාල කරන්නේ. ඒත්තනදී චූටි දේවල් ටිකක් තියෙන සැලකිලිමත් වෙන්න ඕනේ. වැලි ඒ කියන්නේ තාර පාරක යනවනම් වැලි සහිත ප්‍රදේශයේදී අනිවාර්යයෙන්ම ඔයාගේ ටයර් එක ලෙස්සන්න පුළුවන්. මොකද ග්‍රිප් එකක් නැති හින්දා ඒ වගේ වෙන්න පුළුවන්. වතුර තිබුණොත් ලෙස්සන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවෙදී අවධානම ටිකක් තියෙනවා. නමුත් බ්‍රේක් ඉස්සරහා බ්‍රේක් එක සහ එන්ජින් බ්‍රේකින් වලින් කන්ට්‍රෝල් කරගෙන යන්න පුළුවන්. අපි මේ වගේ ඉදිරියේදී සෙග්මන්ට් එකක් කරමු කොහොමද හරියටම බ්‍රේක්ස් පාවිච්චි කරන්න කියන එක එතනදී මම කියලා දෙන්න පුළුවන් ඔයාලට. මුල්ලේරියාවෙන් මාධව අමරසිංහ අහනවා මගේ ළඟ තියෙන්නේ අපාචි 150 බයික් එකක්. ඉස්සරහ රෝද තියෙන්නේ 90x17 ටයර් එකක්. ඒක ගොඩක් දුරට ගෙවිලා තියෙන්නේ. ඒ නිසා ඉස්සරහ ගැස්සිල්ලක් හරි පැද්දිල්ලක් හරි එන්න පුළුවන්ද? දැනට එහෙම ප්‍රශ්නයක් මට තියෙනවා. අලුත් ටයර් එකක් ගන්නකොට 275x17 දැම්මට කමක් නැද්ද කියලා. මාදව මෙහෙමයි ඔයාගේ තියෙන සයිස් එක ටයර් එක ගෙවිලා තියෙනවා නම් ඒ ඔයා කියන ඉෂුස් අනිවාර්යෙන්ම එන්න පුළුවන්. බයික් එක පැත්තට අදින්න පුළුවන්, බබල් කරන්න පුළුවන්, එහෙම නැත්නම් බ්‍රේක් කරාම නවතින්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් එන්න පුළුවන් බයික් එකේ ටයර් එක. මොකද අපි මොන දේ බයික් එකකට කරත් මේ ටයර් එකයි පොළොවයි මත තමයි බයික් එකේ ගමන රඳා පවතින්නේ. ඉතින් එතනදී ටයර් එක වැදගත් කාරණාවක් ඉස්සර කරනවා. ඒ කෙසේ වෙතත් දැන් ඔයා කියලා තියෙන සයිස් එක 275යි කියන සයිස් එකට ගියොත් එහෙම ටයර් එකේ යම් ප්‍රමාණය බැලුන් සයිස් එකේ පොඩි කුඩා වීමක් වෙනවා. ඉතින් ඒකේ ලොකු ඉෂුව එකක් නැහැ. නමුත් ෆැක්ටරි රෙකමෙන්ඩඩ් සයිස් එක නෙවෙයි. එතනදීත් පොඩි වරදක් තියෙනවා. ඉතින් නමුත් වෙලදපල වාට ගන්න පුළුවන් ඒක නම් ගත්තා කියලා. හැබැයි ගොඩක් වේගෙන් පදින්න නැති කෙනෙක් නම් ඒක ප්‍රශ්නක් නැහැ.
දුෂාන් චරිත අහනවා පවර් බූස්ට් එකයි පවර් කමාන්ඩ් එකයි එකම බයික් එකට සවි කරන්න පුළුවන්ද කියලා. දුෂාන් මෙහෙමයි අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ පවර් බූස්ට් එකකින් කරන්න එක කාර්යයක්, පවර් කමාන්ඩ් එකකින් කරන්න එක කාර්යයක්. නමුත් මේ පවර් බූස්ට් කියන එකෙන් වෙන්නේ ඇත්තටම හොඟක් ඔය CB 250 වලට තමයි මේ පවර් බූස්ට් එක කියන එක යූස් කරන්නේ. ඒකෙන් කරන්නේ එන්ජින් එකේ RPM එක සාමාන්‍යයෙන් 12000 කියලා උදාහරණයකට ගත්තොත් එහෙම එතන ඉඳලා කිලෝ RPM 3000ක් විතර අපිට රතු පාටින් මාක් කරලා තියෙනවා. අන්න ඒ ප්‍රමාණය අපිට 12000ක් නවතින්න නැතුව චුට්ටක් ඉස්සරහට යන්න පුළුවන් දෙයක් තමයි පවර් බූස්ට් එකකින් කරලා දෙන්නේ. ඒ කියන්නේ කරන්ට් එක නොකඩවා අපිට ලබා දීමක් විතරයි එතනදි වෙන්නේ. නමුත් පවර් කමාන්ඩ් එකකින් කරන්නේ ඒක නෙමෙයි. පවර් කමාන්ඩ් එක අපිට ඇත්තටම යූස් පාවිච්චි කරන්න පුළුවන් EFI බයික්ස් වලට පමණයි. EFI බයික් එකේ අපේ එයා ෆියුල් මික්සර් එකක් තියෙනවා. අපි කරන්නේ පවර් කමාන්ඩ් එකෙන් අපි මැදිහත් වීමක් යටතේ ඒකේ ලබා දෙන එයා හුලං සහ පෙට්‍රල් මික්සර් එක විනාශ කරනවා. එතකොට අපිට අවශ්‍ය මැප් එකක් ගන්න පුළුවන් තියෙන එක්සෝස්ට් එකට, එහෙම නැත්නම් අපේ පාවිච්චි කරලා තියෙන එයා ෆිල්ටර් එකට, ඒ මත අපි පාවිච්චි කරන ස්පාර්ක් ප්ලග්ස් මත අපිට අවශ්‍ය විදිහට මැප් එකක් හරි ගස්සලා අපි කියනවා කිලෝ RPM 3000 දී මෙච්චරක් පෙට්‍රල් දෙන්න, මෙච්චරක් හුලං දෙන්න, RPM 7000 දී මෙච්චරක් හුලං දෙන්න, මෙච්චරක් පෙට්‍රල් දෙන්න. අන්න ඒ වගේ අපි මැප් එකක් හදලා අපිට පාවිච්චි කරන්න පුළුවන් පවර් කමාන්ඩ් එක. දැන් මේ වගේ දෙයක් වෙන්නේ. ඒ හින්දා මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන් මාදිරිය යතුරුපැදි අඩුයි. මහේෂ් සාරංග ගහනවා බයික් එක උදේට ස්ටාර්ට් කරපු ගමන් යන්න හොඳයිද? ටික වෙලාවක් ස්ටාර්ට් එකේ තියන්න ඕනේද කියලා. මහේෂ් මෙහෙමයි. ඔය කියන්නේ කෝල් ස්ටාර්ට් එකේ ඉඳලා ඒ කියන්නේ වර්කින් ටෙම්පරේචර් වෙනකන් තියන්න ඕනේද කියන එක තමයි අහලා තියෙන්නේ. පැහැදිලි අපිට ප්‍රශ්නේ. එකම දේ තියෙන මහේෂ් ගොඩ වෙලාවක් අපිට තියන්න ඕනේ නැහැ. ඔයාට ඔයාගේ තියෙනවා නම් ටෙම්පරේචර් මීටර් එකේ කට්ට පොඩ්ඩක් උඩට එන ප්‍රමාණයට තිබුණොත් එතන ඉඳලා වර්කින් ටෙම්පරේචර් එකේ තමයි තියෙන්නේ. නැත්නම් අපිට ගොඩක් ඉන්ධන නාස්ති කරගෙන සමහර හිතනවා විනාඩි 3-4ක ප්‍රමාණයක් තියන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. බයික් එක ස්ටාර්ට් කරපු ගමන් එන්ජින් එකේ ඔයිල් උඩට ගමන් කරලා හෙඩ් එක ප්‍රදේශයේ ඔයිල් වැඩ කරන්න ගන්නවා. එතන ඉඳලා පාවිච්චි කරන්න පුළුවන්. චානක රත්නායක අහනවා මගේ බයික් එක CB Hornet 160 Honda Indian එකක්. ටික දවසක ඉඳලා එන්ජින් එක ළඟින් කිටි කිටි ගාලා සද්දයක් ආවා. පස්සේ සද්ද ටික ටික වැඩි වෙන බව දැනුණු නිසා ගරාජ් දැම්මා. එතනදී ලිෆ්ට් ඇසේ ටෙන්ෂන් එක කියලා එකකට රුපියල් 4000ක් වගේ වියදම් වුණා. ඊට පස්සේ සද්දාවේ නැහැ. ඒත් කිලෝමීටර් 5ක් වගේ දුර පැද්දා එන්ජින් එකට අත තියන්න බැරි තරමට රත් වෙනවා. බයික් එක පදින එකෙන් එන්ජින් එකට හානියක් වෙයිද? මොකක්ද මේකට කරන්න ඕනේ කියලා. චානක මෙහෙමයි. දැන් ඔයාගේ ඇත්තටම ඔය කරලා තියෙන්නේ ටයිමින් චේන් ඇඩ්ජස්ටර් එක තමයි රීප්ලේස් කරලා තියෙන්නේ. ඒකෙදි ඇඩ්ජස්ටර් ಜಾති දෙකක් එනවා. එකක් එනවා මැනුවලි ඇඩ්ජස් කරන්න පුළුවන්, එකක් එනවා ඔටෝ ඇඩ්ජස් වෙන. ඉතින් මම දන්නවා කොයි එකද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. මම ඒත් අපි හිතමු මැනුවල් ඇඩ්ජස් කරන එකක් කියලා පාවිච්චි කරේ. එහෙම වුණොත් ඒකේ ටෙන්ෂන් එක ඕනකට වැඩි වුණොත් එහෙම ඒ කියන්නේ ටයිමින් චේන් එකේ ගොඩක් ඩ්‍රැග් එකක් එක්ක යන හින්දා රස්නේ වැඩි වෙන්න පුළුවන්. නමුත් කිලෝමීටර් 5ක් විතර පාවිච්චි කරනකොට රස්නේ වැඩි වෙනවා කියන්නේ ඔයා සාමාන්‍යයෙන් මම දන්නේ ඔයා ඉස්සරහයි දණුයි එක සංසන්දනය කරනවාද කියන එක. ඒ කෙසේ වෙතත් කිලෝමීටර් 5ක් පදිනවා කියන්නේ එන්ජින් එකේ වර්කින් ටෙම්පරේචර් එක රීච් කරලා තියෙන්නේ. ඒ වෙනකොට ඔයා බයික් එකේ එන්ජින් එක අතින් අල්ලලා මේක රස්නේ වැඩි කියලා තීරණය කරන්න බෑ කොයිම වෙලාවකවත්. අපේ බයික් එකේ ටෙම්පරේචර් මීටර් එකක් තියෙනවා. ඒ ටෙම්පරේචර් මීටර් එක අනවශ්‍ය විදිහට රීච් වෙලා නම් එහෙම නැත්නම් බොයිලින් පොයින්ට් එකට රීච් වෙනවා නම් විතරයි අපේ බයික් එක ඕවර් හීට් වෙනවා කියලා කියන්නේ. ඉතින් එතනදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔයා මේ කියන්නේ ටෙම්පරේචර් එකත් එක්ක සම්බන්ධව නැත්නම් එන්ජින් එකට අත තියලා රස්නේ වැඩි කීයකද කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. ඒ කොයි එක වුණත් අරම ටෙන්ෂන් එක වැඩිකමක් තියෙනවා නම් පොඩ්ඩක් ටෙන්ෂන් එකත් අඩු කරගන්න ඔයාගේ හදපු මෙකැනික් තමයි කියලා. එහෙම නැත්නම් මං හිතන්නේ ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපි අද සෙග්මන්ට් එකෙන් කරේ ඕගොල්ලොන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන එක. මං හිතනවා ඕගොල්ලෝ අපේ පිළිතුරුත් එක්ක සෑහීමකටපත් වෙයි කියලා. මොකද දැන් වෙනකොට මං මුලින් සඳහන් කරා වගේ ඕගොල්ලොන්ගේ ප්‍රශ්න ගොඩක් අපිට තේරුම් යන විදිහට එවනවා. ඉතින් ඒක ගොඩක් වැදගත් කාරණයක් සහ අපිට සන්තෝෂ හිතෙන දෙයක්.
ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන ඕනෙම කෙනෙක් අපේ bike.lk එකට කමෙන්ට් එකක් හැටියට එවන්න. ඕගොල්ලන් අපි තෝරාගත්ත ප්‍රශ්න පුළුවන් තරම් අපි ඒ දේවල් වලට උත්තර සපයන්න බලන් ඉන්නවා. ඒත් එක්කම අපේ bike.lk channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනම් ඒක දැම්මම subscribe කරන්න. ඒත් එක්කම bell icon එකත් click කරන්න. ඕගොල්ලන්ට මේ වගේ ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ ප්‍රශ්නක අපි දෙන පිළිතුරු ගැන දැනගන්න පුළුවන්. ඒත් එක්කම අපේ අලුත්ම videos ඒ විලෙම නරඹන්නත් පුළුවන්. I'm not going to do that.